අයිබෝ papare.com එක සාදරයෙන් පිළිගන්නවා. අපි ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම දැන් ඉන්නේ බංග්ලාදේශයේ. බංග්ලාදේශයේ ටෙස්ට් තරඟ දෙකක සංචාරයක නියැලෙනවා. ඉතින් මේ ටෙස්ට් තරඟ දෙකම ICC World Test Championship එකේ තරඟ දෙක පොයින්ට්ස් 24ක් තියෙනවා. මේ පොයින්ට්ස් 24 දිනා ගන්න පුළුවන් වේද කියලා අපි බලමු. මාස එකමාරක වගේ කාලෙකින් පස්සේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පිටියට එන්නේ. අන්තිමටම තිබ්බ තරඟ දෙක පරාජයට පත් වුණා ඉන්දියාව හමුවේ. ඉතින් අපි බංග්ලාදේශයට ගිහින් කොහොමද අපේ මේ බිසි ස්කෙඩියුල් එක ආයි පටන් ගන්නෙ? මේ තරඟ දෙක කොච්චර වැදගත්ද? මේ තරඟ දෙක අපි ජයග්‍රහණය කරන්නේ කොහොමද? බංග්ලාදේශයේ කොයි වගේ අභියෝගයක් ලබා දෙයි? මේ ඔක්කොම අපි කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා වෙනද වගේම ෆර්විස් මහරු. ෆර්විස් සාදරයෙන් පිළිගන්නවා වැඩසටහනට. ඒ වගේම ෆර්විස් පොඩි කාලයකට පස්සේ ලංකා කණ්ඩායම නැවතත් පිටියට එන්නේ. ඉතින් කොච්චර වැදගත්ද මේ තරඟ දෙක විශේෂයෙන්ම බංග්ලාදේශය වගේ කණ්ඩායමක් එක්ක බංග්ලාදේශයේ ක්‍රීඩා කිරීම? ඔමෙතන දමිත් මුලිමගේ ICC Test Championship එකේ මැචස් දෙකක් ගන්න. ඉතින් පොයින්ට්ස් 24 ගන්න තියෙනවා. ඉතින් එච්චර වැදගත් තරඟ දෙකක්. ඉතින් අපි දන්නවා බංග්ලාදේශ වල ශ්‍රී ලංකාව එච්චර ලේසි නෑ ග්‍රන්ත් එක්ක. ඉතින් අපි බලමු කොහොම යයිද කියලා. ඉතින් කාලෙන් පස්සේ ටෙස්ට් තරඟ ශ්‍රී ලංකාවේ නන්දියක් ඉන්නේ. ඉතින් අපිට මට නම් පෞද්ගලික ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේ කණ්ඩායම ගැන. ඒ කියල අපිට තරඟාවලිය ජයග්‍රහණ පුළුවන් කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අපේ ප්‍රේක්ෂකයන්ට පළමු ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ මේ මාසේ 15 වෙනිදා සිට 19 වෙනිදා දක්වා චිත්තගොන්හිදී. ඒ වගේම දෙවනි ටෙස්ට් තරඟය මේ 23 ඉඳන් මේ 27 වෙනකම් පැවැත්වෙනවා ඩකා ක්‍රීඩාංගණයේදී. පර්විස් අපි දැන් කණ්ඩායමේ නව පුහුණුකරු මඩුල්ලක් ඇවිල්ලා ඉන්නවා. ක්‍රිස් සිල්වවුඩ් ප්‍රධාන පුහුණුකරු, ඒ වගේම සහායක පුහුණුකරු නවීත් නවාසෙක්. ඔවුන්ට ලොකු කාලයක් හම්බුනේ නැහැ මේ ක්‍රීඩකෙන් එක්ක වැඩ කරන්න. නමුත් ඔබ හිතන හැටියට මේ කෝචස්ලා දෙන්න යටතේ කොයි වගේ يعني ස්ට්‍රැටජි එකක් තියෙද, කොයි වගේ ගේම් ප්ලෑන් එකක් තියෙද අපේ ක්‍රීඩකයන්ට විශේෂයෙන්ම සිල්වවුඩ් වැනි කෝච් කෙනෙක් එක්ක? විශේෂයෙන් මම කියන්න ඕන දේ තමයි දමිත් ක්‍රිස් සිල්වොඩ් කියන පුහුණුකරුවා මම හිතන්නේ ගොඩක් අත්දැකීම් තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒ වගේම ඉංග්‍රන්ත වයින් වන්නේ කණ්ඩායමක් පුහුණුකරුවෙක් දරලා. ඒ වගේම නවීඩ් නවාස්ගේ පොඩි ලොකු ඉන්පුට් එකක් තේ කියලා මට හිතෙනවා. මේ තරම් තෝ බංග්ලාදේශ වල මම හිතන අවුරුදු 6-7 පොඩි වැඩ කරලා තියෙනවා මේ සිස්ටම් එක දන්න. ඒ වගේම බංග්ලාදේශ ක්‍රිකට් පොඩි කාලේ ඉඳලම නවීඩ් එක තමයි මේ වැඩ කරලා තියෙන්නේ. ඉතින් නවීඩ්ට ලොකු දෙයක් මේ කණ්ඩායම ගැන අපේ කණ්ඩායමට කියන්න පුළුවන්. මේගොල්ලන්ගේ වීක් පොයින්ට්ස් තව මොකද්ද, කොහමද ඒවා කොහොමද ඒවා වැඩිදුර කතා කරලා ඒ ක්‍රීඩකයන්ව මෙල්ල කරගන්නේ කියලා. ඉතින් මම හිතන්නේ අත්තම තාම අලුත් දම දෙගලඟුත් තාම ලංකාවට ඇවිල්ලා අතන මාසයක් වගේ ප්‍රකාලය ඇවිල්ලා තියෙන. ඉතින් ඔවුන්ට කාලයක් ලබා දෙන්න ඕනේ මේ ක්‍රීඩකයන් අතව අඳුරගෙන මේ ක්‍රීඩකයන්ත් එක්ක වැඩ කරලා. ඉතින් මම හිතනවා පොඩ්ඩක් අඩු ගානේ මං හිත මාස 3ක්වත් කාලයක් දෙන්න ඕනේ මේ ක්‍රීඩකයන් හා සමග එකතු වෙලා හොඳ පාර්ට්නර්ෂිප් එකක් බිල්ඩ් කරන්න. ඉතින් මුල්ම තරඟාවලියේ මම කිව්වා වගේ බංග්ලාදේශ වල සෙල්ලම් කරනකොට ඉතා දරුණු කණ්ඩායමක් විශේෂයෙන් ටෙස්ට් තරඟවල. ඉතින් ඔවුන්ට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් සිටිනවා අපි වගේම. ඉතින් මම හිතනවා අපේ විශේෂයෙන් අපේ උපපුහුණුකරුගෙන් ගොඩ ලොකු ඉන්පුට් එකක් දෙයි කියලා මේ අපේ ලංකාවේ කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායම මේ පිටිකරුවන් වෙන. ඔය වගේම ෆාරිස් අපි මතක් කරන්න ඕනේ අපේ කණ්ඩායමේ වෙනස්කම් කීපයක් සිදු වුණා ඉන්දියානු තරංගාවලියෙන් පස්සේ. ක්‍රීඩකින් දෙදෙනෙක් විශේෂයෙන්ම පිටිකරණාංශයේ අහිරු තිරමාණ ඔහුගේ පෞද්ගලික හේතු මත ඔහු නැවතත් ඔස්ට්‍රේලියාවට යන්න උවමනා කියලා දැනුවා දීලා තිබෙනවා. ඒ වගේම චරිත අසලංකව කණ්ඩායමේ ඉවත් කරලා තියෙනවා ටෙස්ට් කණ්ඩායමෙන්. ඉතින් ඒ වගේම සුරංග ලක්මාන් පන්දි ඇවිීමේ අංශයෙන් ඔහු දැන් විශ්‍රාමික ගිහිලා තිනවා. ඉතින් රමේෂ් මෙන්ඩිස් නැවත ඇවිල්ලා තිනවා, ඕෂද ෆර්නෑන්ඩෝ ඇවිල්ලා තිනවා. මොන වගේ කම්බිනේෂන් එකක් ඇයිද ශ්‍රී ලංකා කණ්ඩායම ලොකු වෙනස්කම් වෙලා නැහැ. නමුත් පොඩි පොඩි චේන්ජස් වෙනවා. විශේෂයෙන්ම නම්බර 6 ස්ථානයට කවුරු වෙයිද, කවුරු ඕපන් කරයිද දිමුත් එක්ක, මේ වගේ කරුණු ගැන මොකද? මම හිතන්නේ ඔය නම් ටික ගත්තම දමිත් මට උඩින්ම කියන්නේ ස්ටෑන්ඩ් අවුට් නමක් මිස් වෙනවා නම් මිස් වෙන මම හිතන්නේ සුරංග ලක්මාල්. විශේෂයෙන් අවුරු ගාණක් අපේ වේගපන්දන බලයනේ බ්ලීඩ කෙනෙක් වශයෙන් ඔහු මේ ක්‍රියා කරලා තිනවා. ඉතින් ඔහුගේ නික්ම යාම ලොකු පාඩුවක් කණ්ඩායමට. ඒ වගේම
අපි ගත්තොත් අපේ වේග පන්දු බලයනිය දමිත් ඉන්න හතර දෙනා හරිම ඉන්න එක්ස්පීරියන්ස්. අසුන් රාජ ගත්තොත් කාලයක් ටෙස්ට් සෙල්ලම් කරලා නැහැ. අසුන් රයන්ඩෝ තෙච්චර එක්ස්පීරියන්ස් නැහැ. විශ්ව ෆිනෑන්ඩෝ මම හිතන් ටෙස්ට් මැච් 15ක් 20ක් විතර ගහන්න ගහලා තියෙනවා. නමුත් ඔහු කන්සිස්ටන්ට්ලි ටීම් එකකින් එක්ක එක. මේ ඉතින් ඔහුටත් සමහරලාට කම්බැක් සීරීස් එකක් වගේ මේක තේරෙයි. ඉතින් ඔහුටත් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ වගේ නිදුෂාන් මදුෂ්ක තාම ටෙස්ට් වරන් ලබලත් නැහැ. තම අවුරුදු දෙකයි ෆස්ට් ක්ලාස් ගහන්න පටන් අරමුදී. මම හිතන්නේ ඒ පැත්තෙන් සෑහෙන අපිට අපේ වීක් පොයින්ට් එකක් එතන. ඒ වගේම අනිත් පැත්තෙන් කතා කරොත් අපි පිටිකරු ලයිස්සු ගත්තොත් දමිත් මම හිතන්නේ one of the experience batting lineups in the world කියලා කියන්න පුළුවන්. ඒකත් අපි දිමුත් කරනවා තියෙන අංජල මැතිව්ස් ඉන්නවා, දිනේෂ් චන්දිමාල්, දනන්ද ඩිසිල්වා, දික්වැල්, මම කාල ඇපිස් මේ ක්‍රීඩකයෝ සෙල්ලම් කරනවා ටෙස්ට් කණ්ඩායම. ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් මම හිතන්නේ අපි සේෆ්. ඒ වගේම කම්බිනේෂන් එක කතා කරොත් දමිත් මම දකින්නේ චතග්‍රම් වල තියෙන පිච් එකේ හැටියට කම්බිනේෂන් මාරු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. සමහරට පිටිකරුවෝ 7යි පන්දියවන අතරක් සෙල්ලම් කරන්න පුළුවන්. නැත්නම් විකට් එක ගොඩාක් පිටිකරුවන්ට මේ හුරු බූටු නම් මම හිතන්නේ පිටිකරුවෝ 6යි ද පන්දියවන පහක් සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කම්බිනේෂන් කඩා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අපේ දැන් කිම ඔස්ලා ඍතිනිමාන් ඕපන් කරේ. ඉතින් ඔව් වෙනකොට මම හිතනවා ඔසුන්ද ෆෙනෑන්ඩෝ ඕපන් කරා එන්එස්එල් තරංගාවලිය හොඳටම සෙල්ලම් කරපු නිසා ඔසඳයි දිමුති ඕපන් කරයි කියලා මම හිතනවා. කුසල් මෙන්ඩිස් නම්බර් 3, ඇන්ජලෝ 4, ධනංජය 5, චන්දිමාල් 6 සහ නිකල් 7. බැට්ස්මන්ල 7ක් ගැව්වොත්, නිකාරි බැට්ස්මන්ල 6ක් ගැව්වොත් මම හිතන්නේ දික්වැල් චන්දිමාල්ගේ දෙන්න එක්කෙනෙක් එළි ඉන්න වෙනවා. එතකොට පන්දියන පාක් සෙල්ලම් කරොත් දමිත් මම හිතන්නේ පාස් බෝල දෙන්නෙක් ගැව්වොත් මම කැමති විශ්ව සමග හොඳට බෝල් කරන්න කවුද කියලා මට කියන්න අමාරු. මෙතන ඉඳලා කසෝන් රාඩිස් ආසිත ෆිනෑන්ඩෝ දෙකල දෙන්න එක්කෙනෙක් සෙල්ලම් කරන්න ඕනේ. ඒ වගේම එතකොට ස්පින්නත් සුනස තුනක් ගන්න පුළුවන් අපිට. ප්‍රවීන් ජයවිකර්මා, බුල්දිනිය සහ රමේෂ් මෙන්ඩිස්. ඉතින් ඒ වගේ පිටකරු 7ක් ගැව්වොත් එහෙම කියන්නේ දන්දිමාල් දික්කල දෙන්නම ගැව්වොත් එහෙම බෝල 4ක් ගැව්වොත් අපිට එක්කෝ ස්පින් දෙකයි ෆාස්ට් බෝල දෙන්නෙක් ගන්න පුළුවන්. නැත්නම් විකට් ගොඩාක් දන්ක වෙන්න වගේ තේරුනොත් තිබ්බොත් එහෙම ෆිනස තුන් දෙනා එක පන්දියවන් එක වේග පන්දියවන් එකේ සෙල්ලම් ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඩිපෙන්ඩ් වෙන්නේ තමයි ඔක්කොම එහෙ තියෙන මේ කන්ඩිෂන්ස් උත් එක්ක. ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් මේ කාලේ මේ බේ ඔෆ් බෙංගාල් වල තියෙන පොඩි උනාටු තත්ත්වයක් නිසා වැස්සට අපේ ප්‍රැක්ටිස් මැච් එකත් හේදිලා ගියා. ඉතින් ෆරුවිස් ඔබ ඒ අන්තිමටම තිබ්බ බංගලාදේශ් ප්‍රීමියර් ලීග් එකේ වැඩ කරා, ඇෆ්ගනිස්තාන් තරගාවලිය වැඩ කරා, ඒ පිචර්ස් ගැන ඒ සාමාන්‍යයෙන් කාලගුණය කොහොමද වෙන්නේ, පොඩ්ඩක් හියුමිඩිටි එක කොහොමද ලංකාව වගේමද පොඩ්ඩක් එක අපේ දමිත් පිචර්ස් ගැන කතා කරොත් මම හිතන්නේ චතග්‍රම් පිචර්ස් ඇවිල්ලා පොඩ්ඩක් මේ ලයිව් ග්‍රාස් කොළපාට තනකොළ තියලා ගලන සෙල්ලම් කරන්න පුළුවන්. ඒකත් මම දැක්ක දෙයක් තමයි. අෆ්ගනිස්තාන් තරගාවලිය ඔවුන් පොඩ්ඩක් තනකොළ තියලා හොඳ පිටිකරුවන්ට උචිත පිචර්ස් ලබා දුන්නා. ඒ වගේම වේග පන්දයවන්නත් ඩෝල්නැප් පොඩ්ඩක් තිබ්බා. හැබැයි ඒ ගැව්වේ දමිත් පෙබරවාරි මාසේ, ජනවාරි මාසේ වගේ. ඉතින් ඒ කාලේ පොඩ සීතල ගතියකුත් තිබ්බා. මේ දැන් වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ වැඩි අයිකුත් මයි මාස කියන්නේ සාමාන්‍යයෙන් පීක් සම ඉන්දියාව, පකිස්තාන්, බංගලදේශ් පීක් සම. ඉතින් මම හිතන්නේ සෑහෙන රස්නේ ඇත්තියි. ඉතින් මම හිතනවා බලන්න ඕනේ දෙත් තමයි බංගලදේශ් කණ්ඩායම තරගාවලියේ ජයග්‍රහණය කරන්නේ කොහොමද කියලා. ඔවුන්ගේ පේස් එකෙන් නම් ඔව් මම හිතන්නේ ලොකු ජයග්‍රහණයක් කරන්න පුළුවන් කියලා. ඒකත් පස්කින් නාම සෙල්ලම් කරන්නේ නැහැ. ඔවුන්ගේ ලොකුම බලයනේ. ඉතින් මම හිතන්නේ පර්සනලි ශකිබ් අල්හසානුත් ෆස්ට් ටෙස්ට් මැච් එක ගහන්න නැති නිසා ඔවුමුත් පොඩ්ඩක් මම හිතන්නේ ඔවුන්ට ෂුවර් නැති ගතියක් තියෙන මොන පැත්තට පිච් එක දෙන්නේ. සමහරට පිටිකරුවන්ට උචිත පිච්චක් දෙන්නත් පුළුවන්, හයි ස්කෝරින් මැච් එකක් වෙන්නත් පුළුවන්. ඉතින් චතග්‍රම් කියන පිච් එක සාමාන්‍යයෙන් ලයිව් ග්‍රාස් තියලා දෙන තැනක්. ඕල් ඩිපෙන්ඩ්ස් ටීම් කම්බිනේෂන් එක කොහොම වෙයිද කියලා. ඒගලංගේ තයිගෝ දෙගලංගේ සෑහෙන ප්‍රබල ක්‍රීඩක දෙතුන් දෙනෙක් සෙල්ලම් කරන්නේ නැහැ පළවෙනි ටෙස්ට් තරගය. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ටෙස්ට් මැච් 22ක් ක්‍රීඩා කරලා තිනවා. ශ්‍රී ලංකාව 17ක් ජයග්‍රහණය කරලා තිනවා. බංගලාදේශයේ ජයග්‍රහණය කරලා තිනේ එකම එක ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකාවට එරෙහිව. ඒකත් ශ්‍රී ලංකාවේදී පවත්වපු තරගයක්. තරග හතරක් ජයපරාජයෙන් තොරව අවසන් වෙලා තිනවා. පර්විස්, ශ්‍රී ලංකාවේ දැන් තියෙන තත්ත්වේ, රටේ තත්ත්වේ එක බලද්දි මේ කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා යෑම කොතරම් ලොකු දෙයක්ද? විශේෂයෙන්ම මේ දැන් තත්ත්වය අනුව බලලා මිනිසුන්ටත් ජයග්‍රහණයක් අවශ්‍ය වෙලා තියෙන කාලෙක කොච්චර ඉම්පෝර්ටන්ට් මේ පළමු තරගයට හොඳින් ක්‍රීඩා කරලා හොඳ දෙයක් නැවත කණ්ඩායමට සහ රටට ලබා දී. මම දැන් සෑහෙන වගකීමක් තියෙනවා. ඉතින් අපි දන්න දෙයක් තමයි ශ්‍රී ලංකාවේ සිටින සෑම පුරවැසියෙක්ම බලන් ක්‍රිකට්. ඉතින් මේ ක්‍රිකට් වලින් ගොඩ ලොකු සහනයක් සහ රිලීෆ් එකක් මම හිතන්නේ සතුටක් අපිනස්සයක් ගේන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපේ කණ්ඩායම විශේෂයෙන්
ඔවුනුත් මන් දන්නවා ගොඩක් මානසික උන්ටත් මේක වැදිලා තියෙනවා මේ මේ කණ්ඩායම මේ අපේ රටේ තියෙන තත්ත්වෙ. ඉතින් සෑහෙන වැඩ කොටසක් තියෙනවා. ඉතින් ඒ වගකීම සම්පූර්ණයෙන්ම කණ්ඩායමට බාර දෙන්නත් හොඳ නැහැ. ඔවුන්ගේ ඔවුන් උත්තරන්නේ ඔවුන්ගේ රස්සාවක් ඔවුන් ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස්ලා වෘද්ධි මේ මූර්ති මේ ක්‍රීඩකයෝ. ඉතින් ඒ රස්සාව කරන ගමන් ඔවුන්ට එක්ස්ට්‍රා එක්ස්ට්‍රා දෙයක් කරන්න පුළුවන් නම් අපේ ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් විශේෂයෙන් මේ යන අපි ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් එකත් එක්කයි පොලිටිකල් ක්‍රයිසිස් එකත් එක්කයි රටේ තියෙන තත්ත්වෙට මම හිතන්නේ සෑහෙන දෙයක් ඔවුන්ට සමතේට පත් කරන්න පුළුවන් කියලා මම හිතනවා. විශේෂයෙන් ලංකාවේ පුරවැසියන්ට යම්කිසි සතුටක් ගේන්න මූණ හිනාවක් ගේන්න වැඩ කරන්න පුළුවන් විදිහට වැඩ කරා නම් මම හිතන්නේ ඒක තමයි ඔවුන්ට කරන්න පුළුවන් ලොකුම සහනය. අනිවාර්යෙන්ම බොහොම ස්තුති ෆල්විස් අපිත් එක්ක එකතු වුණාට. අපි බලමු පළමු තරගය පැවැත්වෙන්නේ කොහොමද කියලා. ඉරිදා ආරම්භ වෙනවා මේ පළමු ටෙස්ට් තරගය. ඉතින් අපි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයකින් නිම කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ICC World Test Championship එකේ පොයින්ට්ස් 24ක් තියෙනවා මේ ටෙස්ට් තරගාවලි. ඉතින් බොහොම ස්තුති ෆල්විස් අදත් එකතු වුණාට. අපි ඔබ නැවතත් පළමු ටෙස්ට් තරගයෙන් පස්සෙ එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ටෙස්ට් තරඟ දෙකක් පැවැත්වෙනවා. මේ ටෙස්ට් තරඟ දෙක ආරම්භ වෙනවා මේ 15 වෙනිදා චතුග්‍රම් හිදී තමයි පළමු ටෙස්ට් තරඟයේ, දෙවෙනි ටෙස්ට් තරඟයේ 23 වෙනිදා ඩකා හිදී. ඉතින් අද papare.com එක රැඳීන අපි පුළුවන් විදියට ඕගොල්ලන්ට සියලුම විස්තර ගේන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය.